හැමදිනම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SL Tech Buddy YouTube channel එක සමග. අද මම ඕගලන්ට පෙන්වන්න යන ගැජට් එක ඇත්තටම ඕගොල්ලෝ ගාව පර්ණ printer එකක් තිබ්බොත් parallel port එක use කරන ඕගලන්ගේ machine එකේ USB port එකක් විතරක් තියෙනවා නම් ඉතින් ඒ වගේ වෙලාවකදී ඕගලන්ට parallel port එක USB එකට convert කරන adapter එකක් වුමනා වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒ වගේ අවශ්‍යතාවයක් උද්ගත වුණොත් මේ ගැජට් එක භාවිත කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පර්ණ dot matrix printers වල තියෙන parallel port එක නමුත් අලුත් computer එක ඕගලන්ට බලා ගන්න වෙන්නේ parallel port එකක් හරි ලැප්ටොප් එකක වුණත් ඔයගලන්ට බලා ගන්න වෙන්නේ parallel port එක. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයගලන්ට use කරන්න පුළුවන් මේ adapter එක. ඉතින් අද අපි මේ adapter එක කොයි වගේද කියලා බලමු. ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මේ adapter එක මොන වගේද කියලා. ඉතින් parallel port එකක් එක පැත්තකනොත් අනිත් පැත්තෙන් USB port එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම දැන් මේක pack එකෙන් එලියට ගන්නම්. ඉතින් ඔයගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් හරි සරලයි. ඉතින් මේක සාමාන්‍ය දිගකින් යුක්ත වෙනවා. ඉතින් මේ තමයි parallel port එක. ඉතින් මේක ගහලා තියෙන parallel printer cable කියලත් ඔයගලන්ට හඳුනා දීලා තියෙනවා. ඉතින් දැනට මේක ඇසුරුම් කරලා තියෙන හින්දා අපි මේ වයර් එක සම්බන්ධ කරලා තියෙන වයර් එක ගලවලා දාපුවාම ඔයගලන්ට සාමාන්‍ය දිගකින් යුත් adapter එක parallel port එක සහ USB port එක අතර සාමාන්‍ය දිගක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්ත ඔයගලන්ගේ machine එකටත් අනිත් පැත්ත ඔයගලන්ගේ printer එකටත් සම්බන්ධ කරන්න ඕන. ඉතින් දැන් අපි ඒක බලමු. ඉතින් දැන් ඕගලන්ට අපේ ඇඩැප්ටරේ පෝට් එක බලා ගන්න පුළුවන්. ඉතින් මං ගාව තියෙන ඩොට් මැට්‍රික්ස් printer එකක්. ඉතින් මේකේ parallel port ಜಾති දෙකම වගේ සවි කර ගැනීමට පුළුවන්. ඉතින් අපේ ඇඩැප්ටරේට හරියන පෝට් එකට මං සවි කරලා පෙන්නන්නම් ඕගලන්ට මෙන්න මේ වගේ සවි කර ගන්න තියෙන්නේ. ඉතින් මේ clip දෙකෙන් ඕගලන්ට clip කරපුවාම මේක lock වෙලා හිටිනවා. ඊට පස්සේ අපේ USB cable එක අරගෙන ඉවර වෙලා අපේ machine එකේ USB port එකට ගහන්න ඕන. ඉතින් මේ adapter එකේ USB cable එක අරගෙන ඉවරලා මේ විදිහට ඕගොල්ලෝ සවි කරගන්න. ඉතින් සවි කර ගැනීමේදී ඕගොල්ලෝ හොඳින් සවි වුණාද කියලා තහවුරු කරගන්න. නැත්නම් ඕගලන්ට මේ වගේ ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙයි. මම මට හරියෙ නැති විදිහ දැන් මුලින්ම පෙන්වන්න. ඉතින් මම ගිහිල්ලා මුලින්ම මෙහි පේන ආකාරයට view devices and printers select කරගන්න. එතකොට ඕගලන්ට printers ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පේනවා මෙතන explanation mark එකක් තෙක්ක unknown USB device කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඇත්තටම ඕගලන්ට drivers install කරගන්න බැහැ. නමුත් මම දැන් ඕගොල්ලන්ට කරලා පෙන්වන්නම් මේකේදී මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් මම යනවා add printer කියන option එක select කරගන්න උඩින්ම. ඉතින් එතකොට අපේ device එක සොයන්න පටන් ගන්නවා windows වලින්. ඉතින් printer එක සොයාගන්න බැරි වෙන හින්දා ඕගලන්ට select කරගන්න ඕන පළවෙනිම option එක the printer that I want isn't listed කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක click කරපුවාම ඕගලන්ට තව window එකක් එනවා. ඒකේ පළවෙනිම option වන add local printer or network printer with manual settings කියන එක තෝරගන්න. තෝරගෙන next button එක ඕගොල්ලෝ select කරගන්න. එතකොට තවත් ඔයගලන්ට window එකක් එනවා. ඉතින් මේකෙදී ඕගලන්ට බලා ගන්න පුළුවන් අපේ adapter එක detect වෙලා නැහැ. ඉතින් ආපහු අපිට detect කරගන්න මම කලින් විදිහටම මේ option එක select කරගන්නම්. ඊට පස්සේ අන්තිම option එක select කරලා next ගියාම දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි අපේ USB adapter එක මේකේ list එකේ තියෙනවා. ඉතින් ඒක select කරලා ඉවරලා next යන්න. ඊට පස්සේ අපිට driver select කරගන්න ඕන. ඉතින් මම මේකේදී generic driver එකක් select කරගන්නවා. ඉතින් මේකේදී ඕගලන්ට printers යටතේ generic IBM graphic 9 pin කියන එක option එක select කරගන්න. එතකොට ඕගලන්ට අපේ adapter එකෙන් ඕගලන්ගේ printer එක use කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේකේදී next button එක ඔබපුවාම මේ වගේ printer එකේ නමක් ඒගොල්ලෝ suggest කරන්න කියන. ඊට පස්සේ test page එක print කරන්න කිව්වහම දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙයි අපේ printer එකේ print කරන්න පටන් ගත්තා. ඕගලන්ට දැන් සද්ද ඇහෙනවා ඇති. ඉතින් මේ වගේ print කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ආකාරයට ඕගලන්ට පුළුවන් parallel port එකක් භාවිතා වෙන printer එකක් ඕගලන්ගේ USB භාවිතා වෙන machine එකට සම්බන්ධ කරලා ඉවරලා ඕගලන්ගේ print කිරීමේ අවශ්‍යතාවය සපුරා ගන්න. ඉතින් අද මම ඕගලන්ට adapter එකක් ගෙනත් පෙන්නුවා. parallel port එකක් තියෙන printer එකක් ඕගොල්ලෝ කොහොමද USB එකට convert කරලා ඕගලන්ගේ printing කටයුතු කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් යාළුවෝ අතර share කරගන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝකින් ඕගොල්ලෝ හමුවට එන්න. එතෙක් ඕගලන්ට සුබ සතියක්.